මේ වෙනකොට බඩු මිල දැවැන්ත විදියට ඉහළ ගිහිලා තියෙනවා. ඊගාවට ජීවන වියදම ඉහළ ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ජීවන වියදම බැලුවහම රුපියල් 30,000කින් ජීවත් වෙච්ච පවුලක් අද වෙනකොට රුපියල් 45,000ක වියදමක් ජීවන වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට වඩා 100%කට වැඩි ජීවන වියදමක් ඉහළ ගිහිලා තියෙනවා. කියන්නේ තෙල් තෙල් ටික ගෑස් ටික ඊගාවට ආහාර පාන ටික සියලු දේවල් බැලුවහම සාපේක්ෂ වශයෙන් බැලුවහම 100කට වැඩි 50කට 100 50කට වැඩි ප්‍රමාණයක් ඉක්මවා ගිහිලා තියෙනවා ජීවන වියදම. එතකොට දැන් ආණ්ඩුව කියනවා මේක අපිට ඉතින් මේ වෙලා තියෙන ලෝක වෙළඳපළේ තෙල් මිලි ඉහළ ගිහිලා තියෙනවා. ලෝක වෙළඳපළේ ගෑස් මිලි ඉහළ ගිහිලා තියෙනවා. ලෝක වෙළඳපළේ නැත්තම් රුපියල් බාල්දි වෙලා ඩොලරේ ඉහළ ගිහිලා තියෙනවා. ඒ නිසා අපිට කරගන්න දෙයක් නැහැ. ඉතින් ආණ්ඩුවක් ඔය ටික ප්‍රකාශ කරන්න ආණ්ඩුවක් අවශ්‍යතාවයක් නැහැනේ. ඒතොර ආණ්ඩුව මේවා කළමනාකරණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. දැන් කැනඩාව වගේ රටවල්වල අපි දන්නවා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට ඒගොල්ලෝ ලෝකේ තියෙන රත්තරන් සංචිත ටික බිල දී ගන්නවා. මිලදී අරගෙන ඉවරලා ඒගොල්ලන්ගේ ආර්ථිකයේ යම් ප්‍රමාණයක් කඩාවැටෙනකොට ඒගොල්ලෝ කරන්නේ රත්තරන් ටික සමාජගත කරලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවා. ඉතින් ඒ නිසා අපිට එහෙම කරගන්න බැරි නම් ඉතින් අපිටත් එහෙම ක්‍රමවේදයක් නැහැනේ. ඒ නිසා අවුරුදු 70 ගානක් තිස්සෙම මේ රට විකුණ විකුණ කාලා මුන් තර වෙච්ච එකයි වෙලා තියෙන. ඒ නිසා අපි බලනකොට දැන් ඉදිරි කාලය තුලදෙත් මේ අර පැනමා වාර්තාව අනුව තවත් කීප දෙනෙක් එළියට එන්න ඉඩ තියෙනවා. එතකොට එන අය අතර මේ රටේ ඉන්න ප්‍රධාන දේශපාලන නායකයොත් ඉන්නවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ දැන් මේ කරලා තියෙන ජනතාවට මොකද කරලා තියෙන්නේ? මේ වගේ ජනතාව හූරගෙන කාලා රටේ සම්පත් හූරගෙන කාලා දැන් මේ රට සංචාරක පුරවරයක්. ඒතකොට මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් හොයාගත්ත සල්ලිකෝ ඊගාවට අපි මේ රටේ තේ රබර් පොල් ආදී දේවල් ආනය අපනයනය කරලා අපි ලබාගත්ත ආදායම් කෝ ඊගාවට අපිට විදේශ රැකියාවල ගිහිල්ලා අපේ තරුණ තරුණියෝ රැකියාවල් කරලා ලබාගත් ආදායම් ටික කෝ ඉතින් ඒවත් තියෙද්දි තමයි මේ දැන් මේ මෙච්චර ණය වෙලා තියෙන ලෝකේ රටවල් වලට ඒ ණය වෙලා ආර්ථික කඩාවැටෙන තත්ත්වයටපත් වෙලා දැන් මේ අර ආණ්ඩුවට කිසිසේත්ම සදාචාරම් කතා කරන්න බෑ එක්කෙනෙකුටවත්. මේ සියලු දෙනාම එකතු වෙලා තමයි මුන් ඔක්කොම එකතු වෙලා අපිව විකුණලා තින්නේ. ඒ නිසා ජනතාව විනාශ කරලා තිනවා, ජනතාව විකුණලා තිනවා. ජනතාව විකිණීමේ ක්‍රියාමාර්ගය අරගත්තේ ගියාණ්ඩුව පමණක් නෙමෙයි, ගියාණ්ඩුවත් වසර 70කට අධික කාලයක් මේ රට විකුණලා තින්නේ. ඒ නිසා ආණ්ඩුව අවශ්‍ය නැහැ මේ විදිහට යන විදිහට. ඒ නිසා අද රටේ ජීවන වියදම පහළ දැමීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා ආණ්ඩුවලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. ක්ෂණිකව රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒවා අපි මේ වෙනකොට සමාජගත කරලා තියෙනවා. සමහර සමාජ මාධ්‍යවල ඒවා දීලත් නැහැ. ඒ නිසා අපි මතක් කරනවා ජනාධිපතිතුමාට මේ පිළිබඳව තොරතුරු අරගෙන මේ මං හිතන්නේ කාගෙන් හරි සාමාන්‍යයෙන් හොඳ දෙයක් නම් කාගෙන් උපදෙස් ගත්තත් කමක් නැහැනේ රටේ ආර්ථිකය හදාගන්න. ඒ නිසා ඒ වගේ අරගෙන මේ රට දියුණු කරන්න කටයුතු කරන්න දැන් මේ මිනිසුන්ට මේක දරා ගන්න බෑ. අද සාමාන්‍යයෙන් අපි දැක්කා මේ රුපියල් වෙනද නම් අපි ගෑස් එකෙන් රුපියල් 50ක් තමයි ඉහළ ගියේ. රුපියල් 30ක් 40ක් 50ක් 60ක් තමයි ඉහළ ගියේ. දැන් මේ පාර බැලුවාම එකපාරම රුපියල් 1000 ගානෙන් ඉහළ යනවා. ඊට පස්සේ එදා අපි දැක්කා කිරි පැකට් එක රුපියල් 5කින් 10කින් ඉහළ ගියේ. අද කිරි පැකට් එක රුපියල් 200 300කින් ඉහළ ගිහලා තියෙනවා. 500කින් ඉහළ ගිහලා තියෙනවා. එතකොට කොහොමද ජනතාවක් දරා ගන්නෙ? දැන් ඊට සාපේක්ෂව දැන් ජීවන වියදම එකට දෙගුණයකින් විහිළ ගිහිලා තියෙනවා නම් දැන් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? රුපියල් 30,000ක් ගත්ත මිනිහට රුපියල් 45,000ක් වියදම යනවා නම් එතකොට කොහොමද මේ මිනිස්සු ඒ වියදම දැන් මේ මිනිසුන්ට ලැබෙන වැටුපන අනුව කොහොමද මේ මිනිස්සු ජීවිතය ගත කරන්නේ? ඒ නිසා ආණ්ඩුවට දැන් ඊළඟ ක්‍රියාමාර්ගය තමයි මීට සාපේක්ෂව 60%කින් 70%කින් වැටුප් වර්ධකයක් ඇති කරන්න ඕනේ. තියෙන ගාන රුපියල් 100කට 60%කින් විතර වැටුප් වර්ධකයක් වැඩි කරොත් මේක සාමාන්‍ය මිනිසුන්ට දරා ගන්න පුළුවන්, ආණ්ඩුවට ගන්න පුළුවන් එකම ක්‍රියාමාර්ගය ඒකයි. හැබැයි මේ යන විදිහට ගියොත් එහෙම මේ විදිහට රටේ බඩු මිලත් ඉහළ යනවා, ඊගාවට ජීවන වියදමත් ඉහළ යනවා, වැටුප් වර්ධකත් ඉහළ යනවා. ඉහළ යනකොට ආණ්ඩුවට වෙන්නේ අනාගතයේ මිනිසුන්ට වෙන්නේ රටේ මිනිසුන්ට විල් බැරක්කයක් අරගෙන සල්ලි දාගෙන ගිහිල්ලා විල් බැරක්කයක සල්ලි අරගෙන ගෙදරට එන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. තත්ත්වයට රටේ ආර්ථික කඩාවැටලා තියෙනවා, රුපියල බාල්දු වෙලා තියෙන මේ තත්ත්වේ වෙනකොට. ඒ නිසා ආණ්ඩුව කියන්නේ මේවට වගකිය යුතු ආයතන. ඒ නිසා මේවට ආණ්ඩුව වලට මේක අපිට අත පිහදා ගන්න බෑ, අපිට කරන්න දෙයක් නෑ කියලා. එහෙමනම් ආණ්ඩුව අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා සියලු දෙනාම ඉල්ලාසල ගෙවලට යන්න. එතකොට යම් ක්‍රීස් ක්‍රමයකින් රටට ආදරය කරන නායකයෙක් ඇවිල්ලා මේ රට හදයි කියන කාරණා මතක් කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මේ පළාත් සභාව.
කියන කාරණාව ගැන ධාතුන් ව්‍යවස්ථා සංශෝධනය. දැන් මේක ඇත්තටම මේ රටට බලහත්කාරයෙන් ඉන්දියාව පටවන ලද බරක් තමයි මේ තියෙන පලාස් ස්වභාව කියලා කියන්නේ. සායක පැත්තකින් සුදු අලියෙක්. ඒ කියන්නේ අනවශ්‍ය අපේ රටේ ආර්ථිකය විනාශ කිරීමේ කාබාෂණය කිරීමේ ආයතනයක් විදිහට තමයි අපි මේ පලාස් ස්වභාව පිළිබඳව දකින්නේ. අනික් කාරණාව තමයි රටේ රාජ්‍ය පරිපාලනය අවුල් ජාලාවක් බවට පත් කරපු ආයතනයක් විදිහට තමයි පලාස් ස්වභාව පිළිබඳව දකින්නේ. පලාස් ස්වභාව ගේන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් විදිහට තමයි මේ පලාස් ස්වභාව ගේන්නේ. දැන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් නැහැ. දැන් රටේ ජනතාව සාමූහිකව ජීවත් වෙනවා. ඒ නිසා මේ පලාස් ස්වභාව කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. මේ පලාස් ස්වභාව නැති වුණා කියලා මේ දැන් පහුගිය අවුරුදු 6ක කාලය තුළ ලංකාවේ පලාස් ස්වභාව ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට මේ ක්‍රියාත්මක නොවෙච්ච කාලය තුළදී රටට ඉතුරු වෙච්ච අතිරික්ත ආර්ථිකය කොච්චරද කියලා ගණනය කරන්න බලන්න. විශාල ප්‍රමාණයක් අපිට මේ රටේ ආර්ථිකය ඉතුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ පලාස් ස්වභාව හොසි කිරීම නිසා. ඒ නිසා පලාස් ස්වභාව මේ දැන් ඇවිල්ලා අපි දැක්කා විදේශීය විදේශ කටයුතු ඇමතිතුමා ලංකාවට ඇවිල්ලා කණුකුණු ගාන සද්දයක් තිබුණා. එතකොට එතුමා එක පැත්තකින් කිව්වේ තෙල් ටැංකි ටික පෙන්නලා දැන් අපිට මෙච්චර ණය ප්‍රමාණයකුත් තියෙනවා. දැන් ඕගොල්ලෝ අපිත් එක්ක ජීවත් වෙන නිසා අපි කියන විදිහට ජීවත් වෙන්න තියෙන්නේ. දැන් මම මේ කියන්නේ උපකල්පනයක්. ඒ නිසා දැන් ඕගොල්ලෝ පලාස් ස්වභාව ක්‍රියාත්මක කරන්න කියලා එතුමා කිව්වා. ජනාධිපතිතුමාට කිව්වා කල පලාස් ස්වභාව දැන් ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට දැන් මේ ඉන්දියාවට උමනා විදිහට අපි ලංකාව පාලනය වෙන්නේ. දැන් බලාගෙන යනකොට මේක ලෝකේ රටවලට ගැති වෙච්ච අපේ ස්වාධීනත්වය නැති රටක්නේ. ඒතකොට මේකේ ඡන්ද බලයක් අනාගතයේ ඇති කරගන්න තියෙන රටවල් ඔක්කොම එකතු කරලා තමයි නායකයෝ හදලා තමයි ඉදිරි කාලය තුළ ඡන්දෙකට යන්න වෙන්නේ. මේ යන විදිහට කියොත් එහෙම. දැන් තෙල් ටැංකි සිද්ධිය බැලුවාම තෙල් ටැංකි ටික තාමත් තියෙන ඉන්දියාවට. ඊගාවට රටේ තියෙන සම්පත් බැලුවාම එක පැත්තකින් චීනට දීලා, අනිත් පැත්තෙන් ඇමරිකාවට දීලා, අනිත් පැත්තෙන් ඉන්දියාවට දාලා. ඉතින් මේගොල්ලෝ නම් මේරට පාලනය කරන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපිට හිතෙනවා මේක අපි නොදැනුවත් අපි විකුණලාද මෙවුන් කියලා. ඒ தත්ත්වෙටපත් වෙලා තියෙන රටේ ජනතාව විකුණලාද කියලා තියෙන්නේ. මොකද දැන් පලාස් ස්වභාව ක්‍රියාත්මක කරන්න කියලා ඉන්දියාවෙන් ඇවිල්ලා අපිට කියනවා. ඒතර ඉන්දියාවද ඒ පලාස් ස්වභාවට යන වීදම දෙන්නේ. ඒ නිසා අපි මේ කියන්නේ අනවශ්‍ය දෙයක් පලාස් ස්වභාව වහව අහෝසි කරලා දාන්න මේ රටේ මුදල් කාබාසිනේක ආර්ථිකයේ කාබාසිලයක් කරන රටේ මේ රාජ්‍ය පරිපාලනය අවුල් කරන ඊගාවට මේ විවිධ විනාශකාරී තත්වයන් වලටපත් වෙච්ච රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච මේ පලාස් ස්වභාව බලහත්කාරයෙන් එදා ඉන්දියාව පැටවුවේ අපිට රටේ ජනතාව විරුද්ධ වෙති. සාමාන්‍යයෙන් මේ පලාස් ස්වභාව යන්න ඕනේ ජනමත විචාරණයකට ගිහිලා ජනතාව තමයි මොකද මේ බලතල පලාස් ස්වභාවට දෙන්න ඕනේ පලාස් ස්වභාව ක්‍රියාත්මක කරනවායි කියලා. හැබැයි ඒ කිසිම ඒ කියන අයිතිවාසිකම් ටිකක් උල්ලංඝනය කළා ජනතාවගේ ජනමත විචාරණයෙන් තොරව සම්මත කරපු පලාස් ස්වභාව නීති විරෝධී. ඒ නිසා මේක ක්‍රියාත්මක කරගෙන ආවනම් ඒකත් වැරදි. ඒ නිසා වහාම අපි කියන්නේ දැන්වත් නිවැරදි කර ගැනීම සඳහා පලාස් ස්වභාව වහාම අහෝසි කළ දාන කියන කාරණා මේ වෙලාවේ විශේෂයෙන්ම අපි රජයෙන් ඉල්ලා සිටිනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.